මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 111 වැනි ටෙලිවැකිය. ඊයේ පෙරේදා වෙනකොට හෝ ගාලා සන්දහන හැදෙනවා. පක්ෂ හැදෙනවා නේද? අලුතින් සන්දානගත වෙන පරණ දේශපාලනඥින්ගේ අරමුණු හරි විශිෂ්ටයි. උත්කෘෂ්ටයි. අනර්ගයි. ඒ අයගේ එකම පැතුම නිමල පැතුම මේ රට ගොඩ ගැනීම. කුසගින්නෙන් රට බේරා ගැනීම බලය ඇල්ලීම. රටේ ප්‍රශ්නවලට උත්තර සෙවීම. ඒ අනුව තමයි ඔය ඊයේ උත්තර ලංකා සභාගයත් බිහි වෙන්නේ. ඒ සභාගේ වැදගත්ම ඉහළම තනතුරු දෙක සභාපති සහ උපසභාපති. පිළිවෙලින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල. මේ දෙන්නම හරිම දක්ෂ කතිකීන්. කබරගොයින් ගොයින් කරන්ට මාර දක්ෂයි. මේ දෙන්න තමයි නුගේ කොඩින් මහින්ද සුළඟ අරඹන්න මූලික වුණෙත්. මේ දෙන්න තමයි එදා කිව්වේ මහතිර් මොහොමඩ් ව්ලැඩිමීර් පුටින් සහ ලීක්වාන් යූගේ සංකලනය ගෝටාබය කියලා. ඒවගේ මහා දැවන්ත සහතිකයක් කටට ආව පලියට කිව්වනම් ඇත්තටම එහෙමනම් මේ දෙන්න ටොම්පචියෝ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට තමයි හොඳම සුදුසුකම් ලබන්නේ. 69 ලක්ෂයක් රැවට්ටුවා නේද කියලත් මතක් වෙනවා. නමුත් ඇත්තටම මේ දෙන්නට වැරදුනා කියලා දැන් මේ දෙන්නම කියනවා. ඔය දෙන්නට නෙමෙයි වැරදුනේ, රටටමයි වැරදුනේ. 69 ලක්ෂයට විතරක් නෙමෙයි වැරදුනේ, අනාථ වුණේ 2,20,00,000ක් නේද? එදා කියපු කතයි අද කියන කතයි අතර වෙනස අවුරුදු දෙකහමාරයි. ටිකක් අහලා බලමුද. 2019න් පස්සේ වැටිලා තියෙන රට රකලා දෙන්නේ, නැගිට්ටුවලා දෙන්නේ ඒසු සංයෝගය, ගෝඨාභය මහින්ද සුසංයෝගය, ශ්‍රී ලාංකීය ලීක්වාන් යූ, ශ්‍රී ලාංකීය මහතිර් මොහමඩ් සුසංයෝගය තමයි අපට මුණ ගැහින්නේ නොවැම්බර් 16 වෙනිදාන් පස්සේ. ලංකාව ගත්ත වාණිජ ණය වලින් 80%ක් ගත්තේ යහපාලන ආණ්ඩුව. ඒකේ හිටපු අගමැතිතුමා තමයි දැන් ජනාධිපති. දැන් එතුමා තමයි දොස්තර වෙලා තියෙන්නේ. ලෙඩේ ලෙඩේ හදන්න ලොකුවට සම්මාදම් වුණේ අවුරුදු 4 මාර. ගෝඨාභය රාජපක්ෂ පාලනයේට අපට තියෙන ප්‍රබල විවේචනය තමයි එන්න තියෙන අභියෝග කලින් හඳුනාගෙන පිළිගෙන එයට මුහුණ දීම සඳහා කිසිම සැලැස්මක් අදි වෙ නැති එක. පීබී ජයසුන්දරගේ ලනු කාපු එක, බැසිල් රාජපක්ෂලගේ පවුලේ ලනු කාපු එක, ඒ වගේම ජීවිතයේ අන්තිම කාලේ ඇමරිකාවට වෙලා දරු මුණුමුරෝ එක්ක ඉන්න තියෙන සිහිනය නිසා ඒ මානසික බාධාව තියාගෙන ප්‍රශ්න දිහා බලපු එක. ඒ විසින් තමයි අන්තිමට ජනාධිපති මන්දිරය අතහැරලා පලා යන මට්ටමකට ඇද වැටුනේ. If we blend together managerial skills, Mahathir Mohamad, farsightedness of Lee Kuan Yew, bravery of Vladimir Putin, spiritual approach of Jawaharlal Nehru and the patriotism of Fidel Castro, if you blend into one person, he will be Gotabe Rajapaksa. Api me gangwaturata galagena apu kurumba koomba nevey. Api udugambala peenapu minissu, api udugambala peenanda soodanam minissu, navata watawa me maubime janathawage patu mituwana turuma api udugambala peenanda soodanam kiyannai api metanta aave. දැන් අප අපෙන්ම අහන්න ඕනේ සරල ප්‍රශ්නයක් තියෙනවා. මේ අයට වරදින වරදින සැරේට ඇයි ඉතින් අපි වරද්ද ගන්නෙ? ඇති නේද වරද්ද ගත්තා. විශ්වාස කළා. උත්තර ලංකා සභාව එන්නෙත් ප්‍රශ්නයට උත්තර අරන්. ඔය දීපු තරමක් මද ඇ කියලා තමයි ඉතින් කියන්න ඕනේ. අප රටට අවශ්‍ය අද ප්‍රශ්නයට නිවැරදි විසඳුම්. අපට විමල්ලට වාසුලට ගම්මන්පිල්ලට කියන්න තියෙන්නේ ජනතාව කන්නේ බත්. එහෙමත් නැත්නම් පුන්නක්කු හෝ තනකොළ නෙවෙයි කියලයි. මහා පක්ෂවලින් කැඩෙනවා, අලුත් නමකින් හදනවා, ආයේ ඡන්දයකදී මුක්කු ගහලා රටම තක්කු මුක්කු කරනවා. ඕක තමයි තියරිය. අනේ අපොයි IMF එක දැනගත්තොත් මේ සන්දාන තොගය මේ රටට අම්මපා $2.9 billion නෙමේ 7.5ක්වත් දෙන එකක් නෑ. මොකද ඒ තරමටම සන්දහන. මේ අතර අර වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මාර 4 බේරි කතාවක් කිව්වා. දැන් ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ගිහිල්ලා අනේ නිකන් අතේ තිබුණු මේ හොඳටම ගණන් ගිය වෙලාවේ ඩේටා ටිකකුත් ඉවර වුණා. මොකද්ද කතාව? ආසියාවේ බලගතුම ජනාධිපති කෙනෙක්ලු රනිල් වික්‍රමසිංහ. ආසියාවේ බලවත්ම දේශපාලන නායකයෙක්ලු. නම ඕනේ නම් Google කරලා ඉන්ටර්නෙට් ගිහිල්ලා බලන්නලු. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය ආසියාවෙත් ලෝකෙත් සිටින බලසම්පන්නම නායකයෙක් බව ඔබට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරොත් බලා ගන්න පුළුවන්කම තිබෙනවා.
ඉතින් ඒ කියපු නිසා අනේ අප Google පීරලා බැලුවා. බැරුවාම ඉන්නවා බලගතුම දේශපාලනඥගේ නම් ගොඩේ Xi Jinping. ඊළඟට ඉන්නවා Kim Jong-un, Rodrigo Duterres, Imran Khan, Narendra Modi, Shinzo Abe, වෙඩිපහරින් පෞගේ දවසක මිය ගියා. Ayatollah Al-Khamenei, Ban Ki-moon, Joko Widodo. වජිර අබේවර්ධන මන්ත්‍රී කියන ආකාරයට ආසියාවේ බලවත්ම ලිස්ට් එකට තාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නම නම් දාලා නැහැ. අපට අහුුනේ නැහැ. ඉතින් තිබ්බොත් කියන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා නේද? හැබැයි ලෝකෙින්ම ළමා මන්ද පෝෂණේ නම් 6 වෙනි තැන. ආසියාවෙන් නම් 2 වෙනි තැන. ලෝකෙින්ම උද්දමනය වැඩිම රටවල් අතරින් 5 වෙනි තැන. ආසියාවේ බංකොලොත්ම රාජ්‍ය. ඒ අතින් නම් අප ප්‍රධාන තැනක් ගන්නවා. ඒව නම් අන්තර්ජාලයේ ඕන තරම් තිබෙනවා. අප බැලුව ආසියාවේ හිඟනම ජනාධිපති ඉන්නවද කියලා. තාම ඒකත් දාලා නැහැ. එනිසා ආසියාවේ බලවත්ම ජනාධිපති ලෙස නම සඳහන් වුණහම අපට කියන්න කොහොඳේ? ඔබ දන්නවද මේ දේශපාලනඥින්ගේ කතා ඇයි අප මෙහෙ විදියට විවේචනය කරන්න කියලා? මේ තාක් මේ කතා වාර්තා කළා මිස ඇත්ත නැත්ත හෙව්වේ නැහැ. මේ බොහෝ අයට ඇති බිය නිසා මේ බොරු ගොබෙල්ගේ න්‍යායන්ට අහුවෙලා අනන්ත අප්‍රමාණ බොරුව ඇත්ත වගේ පේනවා. අන්තිමට මැතිවරණ කාලයකදී රැවටිලා ජනතාව ඡන්දය දෙනවා. ඇත්තටම ගූගල් කරනකොට ලෝකයේ දුප්පත්ම ජනාධිපතිගේ නම ලෙස එන්නේ උරගුවේ ජොසේ මුජිකාගේ නම. ඔහු ඉතා සරල ජීවිතයක් ගත කරන්නේ. හැබැයි ගූගල් කරනකොට නම් ධනපති ගොඩේ රාජපක්ෂලාගේ නම් නම් තිබුණා. ඒක තමයි ඇත්ත. අප අවුරුදු 4කට 5කට සැරයක් මේ දේශපාලනඥින් ටිකට එහාට මෙහාට ගිහින් හදාගන්න සන්ධානවලට බොරු කතා වලට අහු වෙනවා, රැවටෙනවා. දැන් බලන්න මේ වන විට සන්දාන කීයක්ද? කවුද අලුත් අයද? නැහැනේ. ඉහෙළම පුටු දරපු අය නෙමේ, බැරි බව හොඳටම පෙන්නපු අයනේ, හොඳටම හොරා කාපු අයනේ නේද? ඇත්තම කිව්වොත් මේ පරණ වයින් අලුත් බෝතල් වල කියන එකත් වැරදි. මොකද මේ වයින් පරණ වෙන්න තමයි ගාන වැඩි වෙන්නේ, රහ වැඩි වෙන්නේ. හැබැයි කසිප්පු නම් පරණ වෙන්න මේ බොන්න බැරි වෙනවා, පල් වෙන්න පටන් ගන්නවා, අහක දාන්න වෙනවා, බිව්වොත් විස වෙනවා. එනිසා මේ සඳහන වල ඉන්නෙම පරණ නළුවන්. ඒගොල්ලෝ කොණ්ඩ ජෙල් කරලා පාට ඇඳුම් ඇඳලා අලුත් කට්ටියක් වගේ එනවා. එනිසා දැන් රටවැසියන් ලෙස අප අලුත් බෝතල් වල දාලා එන පරණ කසිප්පු බොන එක නතර කරමු නේද? එහෙම කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.